ஒரு சித்தியாக தீனும் அஜய் விஷயம் ஒரு விவசாயம் தகவல்களை தீண்டி நமக்கு ஜாமீன் விவசாயம் தகர்த்தினோம் අපිට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. පසුගිය රජය කාලයේ ව හැම දෙයකටම ඉඩ දීලා තිබුණා. ඉතින් අපේ රජය පාපු ගමන් අපි ඒවා සම්පූර්ණයෙන් මර්ධනය කරන්න ගියොත් එතන මම හිතන්නේ ඒක ඉතර හොඳ නැහැ. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් කිසිදු නීති පියවරක් ගැනීම නැද්ද? අතරම නීතිය කඩකිරීමක් එතන සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ කිසිම කලබලයක් වෙලා නැහැ. ඉතින් ඒ අය මහාවීර දිනය කියලා ඒ අය අවසන දිනයක් සැමරීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. කියන සංවිධාන සමඟ එහෙම වැඩ කරනවා නම් හොඳයි. මොකද උතුරේ ජනතාවට විශාල සේවයක් අපි කරන්න තියෙනවා. ඒ පැත්තේ ඉන්න ප්‍රාදේශීය දේශපාලන නායකයනොත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් රජයටත් සහයෝගය දෙනවා නම් ඒ අයගේ ප්‍රදේශවල ඉන්නේ මහජනතාව ගැන බලන්න මම හිතනවා ඒක පුළුවන් හොඳ තත්ත්වයක් වෙයි. ඊම සම්බන්ධ ප්‍රධාන ඉල්ලීම් පිටවන ඔවුන්ගේ ඉඩම් නවතලාබාදී නිසා හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධ උපසමය මතක කරගන්න. හමුදා කඳවුර ඉවත් වෙන්නේ නැහැ. රජයේ ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පළියට ජාතික ආරක්ෂාව පහතර දාලා කාගේවත් ඉල්ලීමකට හමුදාව ඉවත් කරන්න හමුදා කඳවුර ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබුණා කියලා එකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. අපිට ජාති ભેද නැහැ, අපිට ආගම් ભેද නැහැ, කුල ભેද නැහැ. අපේ රටේ හැම පුරවැසියෙකුටම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ජාති ભેදයක් නැතිව බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් ભેදයක් නැතිව කිසිම කුල ભેදයක් නැතිව අපේ රටේ වයස්ගතම මහලු පුද්ගලයාගේ පටන් නාබාලකම ලදරුවා දක්වා හැම කෙනෙකුටම අපෙන් කෙරෙන්න ඕන යුතුකම් ඉටු කරන්න අපි ඉස්සෙදී පැහැදී ඉන්නවා. මුළු සංග්‍රහයෙන් විතරම ඉන්න චෝදනාවක් තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පුරාවස්තුන් වගේ සිද්ධස්ථාන ආක්‍රමණය කරන විනාශ වෙනවා. අපේ පුරාවස්තු මොන ආගමකට අයත් වුණත් මොන ජනකොටසකට අයත් වුණත් ඒ පුරාවස්තු අපි ආරක්ෂා කළ යුතුයි. ඒ ගැන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න වෙනවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.